ඒක අයිතිකාරෝ හිටපු අයිතිකාරෝ එක්කෙනා එක්කෙනා යන්න පටන් ගත්තා. දෙපැත්තට ගහ ගන්න පටන් ගත්තා. World Cup එකට ගිහිල්ලා මැච් දෙක තුනක් පරදුනාම දැන් අයිතිකාරයෙක් ඇත්තෙම නැහැ. දැන් පවුලක් ඇත්තෙම නැති ළමෙක් බවට ක්‍රිකට් කණ්ඩායම පත් වෙගෙන යන්න උත්සාහ කරනවා. ඉතින් මම දන්නේ ඒක වැරදි. මොකද මේ ළමයි තාමත් කැපවීමකින් කරන්නේ. මම දැක්ක වැටුප් ගැන කතා කරලා දිනන සමහරු. ඉතින් ජාත්‍යන්තර තරයේ තරගාවලියක් කරනවා නම් කණ්ඩායමක් හදනවා නම් ඉතින් ඒ ආකාරය තමයි වැටුප් ගෙවිය යුත්තේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි මේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ආරක්ෂා කරන්න කටයුතු කරන්න ඕනේ. මොකද එතන තමයි ජයග්‍රහණය තියෙන්නේ. මොකද මේ ඔක්කොම දක්ෂ ක්‍රීඩකයෝ ලංකාවේ ක්‍රිකට් වල ජාතික කණ්ඩායම නියෝජනය කරන්න බෑ අදක්ෂකෙට. දක්ෂයෙක් විය යුතුයි. හැබැයි මානසිකත්වය ශක්තිමත් කරලා ඉස්සරහට යන්න පුළුවන් නම් මම දැන් අපිට ජයග්‍රහණය කිරීම පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. දැන් ඔය ඔය ඔක්කොම කාරණා පටන් ගත්තේ මේ අෆ්ගනිස්තානෙත් පරදුනාට පස්සේනේ. එංගලන්තෙත් දෙක දින්නම ඔය කතා කවුරු කිව්වේ නැහැනේ. ඒ ඉඳන් මම දැන් දින්නමත් පරදුනාමත් අපි කණ්ඩායම එක්ක හිට ගන්න ඕනේ. අපි කණ්ඩායම විශ්වාස කරන්න ඕනේ. ඉතින් මට දැඩි විශ්වාසයක් තියෙනවා අපි ඊළඟ අවුරුදු කිහිපය ඇතුළත අපි T20 සහ 50 overs කියන World Cup ජයග්‍රහණය කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම අපි කාගෙත් වැඩි අවධානයකට යොමු වෙලා තිබුණත් ටෙස්ට් ක්‍රිකට් වලත් මට හිතෙනවා අපි පළවෙනි දෙක තුනට එන්න පුළුවන් හැකියාව අපේ කණ්ඩායමට තියෙනවා.